ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉදිරි දින දෙක තුල සමස්ත දිවයිනටම සාමාන්‍ය පරිදි විදුලිය ලබා දෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති සහතික වෙයි විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානවලට STF ආරක්ෂාව විශේෂ භාර ඇමති ඩල සිල්ලයි නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයේ රැස්වේ විසමන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය අයවැය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා උපාධිධාරීන් අදත් ජනපති කාර්යාලයේ ඉදිරිපිටට අවුවේ කරවෙන් නැතුව ගෙදර යන්න තවත් උපාධිධාරීන් 10000කට රැකියා දෙනවා ජනපති කියයි පසුගිය රජයේ සමයේ රාජ්‍ය බැංකුවල අකටයුතුකම් සෙවීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙසින් කමිටුවක් නවවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරිය හෙට පෙරවරුවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හෙට පස්වරුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි එක්සත් ජාතික පක්ෂ තරුණ නායකත්වයේ සජිත්ට දෙන්න හර්ෂණ ඉල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් नवराजे प्रथम कैबिनेट रस्वीम जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन अदपेरवरुवे पवत्तुना एहिदी विसिवन आंडुक्रम व्यवस्था संशोधने संबंधेन दीर्घवशेन साकच्छा करति बनवा नव राज्य कैबिनेट मंडल रस्वीम अद पेरवरु 10:30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් සහභාගී වූ අතර ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද දින කැබිනට් අමාත්‍ය හමුවට රෝහිත අබේගුණවර්ධන නමල් රාජපක්ෂ ජනාධිපති නීතිච්ච අලි සබ්‍රියන මහතුරුන් සහභාගී වුණා මේ අතර නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පත් කර ඇති අතර අමාත්‍යවරුන් වන උදේ ප්‍රභාත් ගම්මන්පිල සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන මහතුරුන් රාජ්‍ය සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස නම් කර තිබෙනවා එමෙන්ම මෙවර මංගල කැබිනට් රැස්වීමේදී ප්‍රමුඛ කාර්යයක් ලෙස අවධානය යොමු කෙරුණු විසමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට මෙහිදී අනුමැතිය හිමිව තිබෙනවා මංගල කැබිනට් රැස්වීම දහවල් 12ට පමණ අවසන් වූ අතර කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා සුහද විවිධ දේවල් කතා කරා ආනමනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කොහොමද කියලා සාකච්ඡා කරා ඒක වෙනස් කරනකොට මොනවද තියා ගන්න ඕනේ කියලා කොටස් පිළිබඳව සාකච්ඡා කරා ජනාධිපතිතුමා කෝ අපි මැතිවරණයේ දූ පොරොන්දු මහජන පිළි අරන් අපිට තුනෙන් දෙක බලයක් දීලා තිනවා ඒ පොරොන්දු ඉෂ්ට කරන්න අපි බොහොම වැඩියෙන් කටයුතු කළේ කටයුතු කරන්න ඕනේ කියලා මේ රටේ සංවර්ධනයට අදාළ යෝජනා ගණනාවක් සාකච්ඡා කළා විශේෂයෙන්ම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා තවත් උපාධිධාරීන් 10000කට රැකියා ලබා දී උද්ඝෝෂණ කරන දරුවන්ටත් අපිට කියන්න තියෙන්නේ ඔබ ගැන ජනාධිපතිතුමා බලා ගන්න. දැන් හෙට මේ පළවෙනි පාර්ලිමේන්තු ආරම්භ වෙනවා. තුනෙන් දෙක බලයක් තියෙන අලුත් පාර්ලිමේන්තුවක් ජනවාරි මාසයට අනුව අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. මුලික වශයෙන්ම මේ සාකච්ඡා කළේ ගුණ විද්‍යාවටින් හේතු කාරණා ගැන දැන් තියෙන තොරතුරු ඉදිරිපත් වුණා. තොරතුරු අනුව පැහැදිලි දෙයක් පෙන්නේ නැහැ. ඒක පුද්ගලයෙකුගේ අත්වැරදීමක් මූලික වුණා කියන එක තමයි සාමාන්‍ය මතය ඇති වී තිබෙන්නේ උන් අතර මේවා ගැන වගකිවිය යුතු නිලධාරීන්ම මේවා ගැන තොරතුරු මහ ජනතාවට කිවේ යුතුයි කියන එක තමයි අවධාරණය වුණේ ජනාධිපතිතුමා. පරිපූර්ණ ඇසමිතු වලයි නෑ පරිපූර්ණ ඇසමිතු. අමුතුමා දැන් අයිමත් කැබිනට් රැස් වෙන්නේ කවදද? කොහොමද? ආයම කැබිනට් රැස් වෙන 26 බදාදා අවසන් අතර. අද විශේෂයෙන් වෙන මොනවද සාකච්ඡා වුණේ? ව්‍යවස්ථා සංශෝධනය 19 යම් කොටස් අයින් කළා යම් කොටස් තබා ගැනීම ගැන සම්පූර්ණ ව්‍යවස්ථාවක් ගෙනීමේ වැඩ පිළිවෙලකුත් තියෙනවා. ව්‍යවස්ථාවකට උපතක් සංශෝධනය ගන්න අලුත්ම. අවත්තුමා දැන් හෙට පාර්ලිමේන්තු පටන් ගන්න ඕනේ. කොහොමද ඉතින් පළවෙනිද දැන් හෙට පටන් ගන්න? ඒක සාකච්ඡා මොකක්වත් විශේෂයක් වෙන්නේ නැහැ. ඉතාර කතානායකපත් කර ගැනීම විතරයි වෙන්නේ. කතානායකතුමා කවුද? මම හිතන්නේ මහින්ද මහත්තයා. මහින්ද. ඒක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තනතුරු මොකද්ද? තවම දන්නේ නැහැ. තුමා කියන්නේ අග්‍රපාල ලබන්න නම් ටික කාලයක් නිස්සද්ද වෙන්න ඕනේ කියලා. ඒක නැමෙත් තුමාගේ අදහස. මේ අග්‍රඵල කියන්නේ මේ කතානායක ධූරයෙන් දන්නේ නේද? දන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා එකගයිද ඒකට එතකොට දුන්නා? මම මේකයි. විරෝධා
व्रेकिया विरहित तबत उपाधिदारीन दस दहसकट व्रेकिया अवस्था लबादीवट अद कैबिनेट मंडले अनुमति लबादुना ए जनाधिपति गोटाबे राजपक्ष महता इदिरिपत् कल कैबिनेट पत्रिकाव संदहाय मे अतर व्रेकिया विरहित उपाधिदारीन पिरिसक अद जनाधिपति लेखम कार्यालय असल विरोधतावेक निरतव सिटियदी कैबिनेट रस्वीमेन अनतुरुव जनाधिपति गोटाबे राजपक्ष महता एम स्थानेट पेमिन ओम समग कथावाहक निरतवुना एहिदी जनाधिपति वरया वेडितुरटत् प्रकाश कले सियलु उपाधिदारीन जनाधिपति गोटाबे राजपक्ष महता विरोधतावे पवती स्थानेट पेमिनिया
जनाधिपति गोटाबे राजपक्ष महात्मा प्रायोगिक මේක ක්‍රියාත්මක වෙයි කියලා නැවත නැවතත් ආණ්ඩුවට මේවා එන එන කියන්න වෙන තත්ත්වයක් අපිට සිද්ධ වෙන එකක් නැහැ. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා සැප්තැම්බර් 2 වෙනිදා මේ සියලු දෙනාත් මේ ලේඛනයට ඇතුළත් කරලා සියලු දෙනාම එක කණ්ඩායමක් විදිහට බඳවා ගන්න කියන එක අපේ ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම මේක දෙවෙනි අදියරයකට කල් දාන්න එපා. පසුගිය වසර 5 තුලදී ප්‍රධාන රාජ්‍ය බැංකු 4 තුල සිදු වූ අක්‍රමිකතා පළතායි නොවූ ක්‍රියා සහ අරමුණු වලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත් රාජ්‍ය බැංකු තුල සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවට මුදල් අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ එවට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 8 වෙනිදායින් පසුව සිදු වෙති අක්‍රමිකතා එකේ ආයතනවල අරමුණු වලට පටහැනිව සහ බැංකු පනතේ විධි විධාන සහ කාර්ය පටිපාටි වලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට සිව් පුත්කල කමිටුවක් පත් කර ඇති බවයි. ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු නෛතික මුල්‍ය හා පරිපාලන පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමත් මුල්‍ය පාඩු වලට වගකී යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනා ගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුවට පැවරෙනු ඇත. මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ වෙනසුරු සිසිල රත්නායක මහතා වන අතර වරලත් කනකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විග්‍රහාධිපති ඩබ්ලිව් ප්‍රේමානන්ද යන මහතුරුන් සෙසු සමාජිකයන් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ නියෝජිත කමිටුවේ ලේකම් ධූරය හොබවන ලබන අතර මෙම කමිටුව විසින් මාස 3ක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවටයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ දක්වා තිබුණේ. ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තරකරන ලෙස විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පේරු මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. समस्त दिवोयिनटम बलपान परिधि पसुगियदा हदीसे सिदुवु विदुली बिंदवटीम पिलिबंदव करुणु सोयाबेलीम संदहा विषयभार अमात्य डलस अलहप्पेरुम महता लंका विदुली बल मंडले पद्धति पालन एकके हदीसे निरीक्षण चारिकावकट सहभागी वू अवस्थावेदी मेम उपदेश लबा दी तिबेनवा. समस्त दिवोयिनेम विदुली सेपीमे स्थायीताव सुरकेन प्रधानतम स्थाने वन पद्धति पालन मध्यस्थानय निरंतरेन सुरक्षित विय यूतु अतर रटे अखंड विदुली सेपीम संबंधेन अतिशय तीरणात्मक सह संवेदी मध्यस्थानयक निसि अयुरिन रकबला गेनीम ජාතික වගකීමක් බවත් විශේෂ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඒ අනුව දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂකාර බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද දැනුවත් කර තිබෙනවා. පසුගිය 18 වෙනිදා සමස්ත දිවයිනේම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා විසින් සමාජිකයින් 8 දිනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. ඊට අදාළ වාර්තාව සත්‍යයක් තුල අමාත්‍ය ලබා දිය යුතු බවටයි අමාත්‍යවරයා එම කමිටු සමාජිකයන්ට උපදෙස් ලබා දුන්නේ. නොරච්චෝලේ ලක්විජය බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් ඊයේ පසුරුවේ සිට අදියර 4ක් යටතේ දිවයිනේ ප්‍රදේශවලට විදුලි බලය අත්හිටු වීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළා. කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුල යළි විදුලි බලය සාමාන්‍ය පරිදි ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. නවවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය හෙට පෙරවරු 9:30ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහිදී ප්‍රථමයෙන් අභිනව කතානායක නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිවරුන් පත්කර ගැනීම සිදුවනවා. ඊට අනුතුරුව ජලිත් පස්වරුතුරට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෙට පෙරවරු 9:30ට පමණ නවවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නව පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස මේවන විටත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නම් කර ඇති අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. කතානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය නිල ප්‍රතිචාර හෝ දියුරුම දීම සිදු කරනු ලබනවා. නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත් කර ගැනීමයි ඉන් අනතුරුව සිදුවන්නේ. එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දියුරුම හෝ ප්‍රතිචාර ලබා දීමට හැකියාව පවතින අතර භාෂා ත්‍රිත්වයෙන්ම පිළියෙල කරන ලද ඊට අදාළ ලේඛන සභා මේසේ මත තැබීමටද කටයුතු කරනු ලබනවා. විපක්ෂ නායකවරයා බෙන්බ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නම් යෝජනා වී ඇති බවත් ඒ සඳහා උපත් කිරීම හෙට දිනේදී සිදු කිරීමටත් නියමිතයි. මේ අතර හෙට දිනේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් සිදු නොවන අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුල එජාප නියෝජනයක් නොමැති ප්‍රථම අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව තීරණයක් ගෙන නොමැති අතර පාර්ලිමේන්තුවට අභිනමෙන් තේරී පත්වන අපේ ජන බල පක්ෂයේද ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර අර්බුදයේ හේතුවෙන් මෙවර නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දෙකක පුරප්පාඩුවක් සහිතවයි පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ. දැන් මේ ප්‍රස්වීමේ විශේෂ අභියෝගය වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීමයි. ඉතින් ඒ සඳහාත් අපි සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට මාර්ගෝපදේශ සංග්‍රහයකුත් මේ වෙලාවේ ඉදි දක්වලා තියෙනවා. ඒ අනුව 223ක් සහභාගී වීමට නියමිතයි. මන්ත්‍රීතුමන් දෙපළක ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නම් කිරීමක් කරලා නැහැ. ඒ නිසා ඒ ආසන වලට ඉඩ තබලා අනිත් සියලුම ආසන සැකස්ම සකස් කරලා තියෙනවා. ගැලරියේ ආසන 674ක් තියෙනවා. එයින් 60ක් පමණ අපි මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. එතකොට අපට ඉතුරු වන්නේ 600යි. මීටර දුරස්ථභාවය රැකගන්න නිසා අපට ඒක 300ක් දක්වා අඩු කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සීමා කිරීමකට යටත්ව තමයි මේ ආරාධිත අමුත්තන්ට ආරාධනා පත්‍ර යවලා තියෙන්නේ. මෙලෙස 9 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ කටයුතු අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව පසු 3 දක්වා කල් තැබීමට නියමිතයි. එන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසු 3ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ උත්සව කාරෙන් විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවනවා. මෙම උත්සවයේ තා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ආචාර්ය වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වීමටත් තීරණය වී තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම පාර්ලිමේන්තු ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදුවනවා. පසු 2:15ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි. එන් අනතුරුව නව කතානායකවරයාගේ පැමිණීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ එන් අනතුරුවයි. එහිදී නව කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලබනවා. වේත්‍රධාරී නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගත් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන ඒමයි නනතුරුව සිදුවන්නේ. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු වලට අදාළව ත්‍රිවිධ හමුදාව සහ පාසල් සිසුන් අද දවස පුරා පාර්ලිමේන්තු පරිසරයේ සිට පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වුණා. අද දිනේ උදෑසන අපි පෙරහුරු කීපයක් පැවැත්තුවා. මෙවර ත්‍රිවිධ හමුදා උත්තමාචාරකයන් තොරව දේශීය ආරයක් අරගෙන අපේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් ප්‍රකාර ඒ අනුව තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. දැන් සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. අද දිනේ අවසන් වෙනකොට ඒ සියලු කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. සාම්ප්‍රදායික විපක්ෂයක් ලෙස කටයුතු නොකර ආණ්ඩුවේ යහපත් ක්‍රියාවන්ට සහාය ලබා දීමට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බව එම බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටේ ජනතාව පැහැදිලි ජනවරමක් රජයට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආණ්ඩුවක් එහෙම නැත්නම් පාලනයක් රජය විසින් ක්‍රියාත්මක කරයි කියලා. අපි පැහැදිලිවම සමගි ජන බලවේගයේ හැටියට ප්‍රධාන විපක්ෂයේ හැටියට අපි පැහැදිලිව කියන්න ඕනේ රටේ ජනතාවට රජය ගන්නා සියලු යහපත් කාර්යයන් වලට
අපි සම්ප්‍රදායික විපක්ෂයක් හැටියට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒ වට අපේ සහයත් ලබා දෙන්න. ඒ වගේම රටේ ජනතාවට අහිතකර රටට අහිතකර යම් කාර්යයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා නම් අපි කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධව අපි පාර්ලිමේන්තුව තුල නැගිටිනවා වගේම පාර්ලිමේන්තුවෙන් පිටතත් අපි මහජන නියෝජ්‍ය හැටියට කරන්න පුළුවන් උපරිමයෙන් ඒ කළ යුතු කාරණා අපි ඉෂ්ට කරනවා. පාර්ලිමේන්තුවේ තියෙන අධ්‍යක්ෂීම් මනුව මන්ත්‍රීවරුන් අත්ත ගත්තම 225 න් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව පාර්ලිමේන්තු නීති රීති පිළිබඳව ඇත්තටම අධ්‍යක්ෂීම් බහුලව තියෙන මන්ත්‍රීවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ එතුමා පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙලා එනවනම් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එතුමාගෙන්. විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයන් ඇතිවීමේදී අපි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හැටියට එවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ගිහිල්ලා කිව්වේ මේ ප්‍රතිසංවිධාන ටික කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වටේ ඉන්න පිරිස් කිසි විටකත් ඒවා කරන්න දුන්නේ නැහැ. අන්තිමට උනේ විනාශයක්. ඒ විනාශයේදී එක්සත් ජාතික පක්ෂයත් විනාශයට ලක් වුණා. ඒ පාක්ෂිකයන් උනත් විනාශයට ලක් වුණා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් විනාශ වෙලා ගියා. රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද දිනේත් සිය දුරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. කලාපීය සහයෝගිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ වගකීම ඒ ජාතික වශයෙන් වැදගත් වෙන වගකීමක්. දැන් අද සීලුම රජයවල් බලන්නේ ඒ රැකියා උපාදනයක් ඇතිකරන්න. නමුත් මේ රැකියා උපාදනයට අපිට විශේෂයෙන්ම ඒ රජයේ රැකියා දීලම අපිට මේක විසඳුමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ ආයෝජන කරනලා අපිට පෞද්ගලික අංශයේ ඒ වගේම අනිකුත් ඒ ස්වයන් රැකියා වගේ දේවල් අපි වර්ධනයක් කරා ගන්න පුළුවන් වෙනවා. මේ අතර පොල්, කිතුල්, තල්හා, රබර් වගා ප්‍රවර්තන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය මාත්‍ය අරුන් දෙක ප්‍රනාන්තු මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ හලාවත වැවිලි සමාගමේදී මුණ දේ කරත් වෙන්නේ මුණ සංවර්ධනය කරත් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න බැරි නම් ආණ්ඩුවකට. ඒක නිසා මම හිතනවා ඒක තේරුම් අරගත්ත ජනාධිපතිවරයෙක් අපිට ඉන්නවා. ඒක තේරුම් ගත්ත නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට ඕමනා වෙලා තියෙනවා විදේශ විනිමයකින්. මොකද අපිට සල්ලි ඕන අය දේවල් කරන්න. අද විශාල වශයෙන් විදේශ විනිමය එළියට ගලාගෙන යන එක නවත්තලා විදේශ විනිමය ගේන කර්මාන්ත, අපනයන කෘෂි කර්මාන්තය, නිෂ්පාදන ආර්ථිකය මේවා තමයි අපේ අරමුණු වෙන්න ඕන අර දුප්පත්කම නැති කිරීම කියන කාරණාවේදී. වත්මන් රජය ජනතා පුරන්දු ඉටු කිරීම පස්සික තබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවධානය යොමු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ ගම්වලට ගියාම ජනතාව අහනවා. එහෙනම් අපි ජනාධිපතිගෙන් අගමැතිගෙන් මේ ප්‍රශ්න දැන් අපි අහනවා. දැන් මොකටද මේ උත්සාහ ගන්න? බඩු මිල අඩු කරන්න 19 වෙනි සංශෝධනයේ බාධාවත්, ලයිට් නොකපා දිගටම ලයිට් දෙන්න, කරන්ට් එක දෙන්න 19 වෙනි සංශෝධනයේ බාධාවත්, උපාධිධාරීන් 50,000කට දෙනවා කියලා 10,000 කලන්න යන්නේ 19 වෙනි සංශෝධනයේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දාද? ඉන්දා ගොවියගේ ප්‍රශ්න විසඳන්න පොහොර දෙන්න බැරිකම තියෙනවද 19 වෙනි සංශෝධනයේ ප්‍රශ්නයක් හින්දා? මුදල් අනුමත කරගන්න, අරවා මේවා කරගන්න පාර්ලිමේන්තුව බලේ මදි කිවනේ. ඕන් දුන්නා 150 පණින්න. දැන් තියෙන්නේ කරන්න. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1977 හයම් පහේ බලයක් ගත්තට පස්සේ හයම් පහේ බලය යොදාගත්තේ විවස්ථා සංශෝධනයේට. රටේ හොඳට නම් නෙවෙයි. ඒ ගහපු ගැට තාම ලියා ගන්න බෑ. හයම් පහක් ගත්තා, 78 විවස්ථාවක් ගෙනාවා, 80 ජූලි වර්ජකෝ ලක්ෂයක් එළියට දැම්මා, 82 ජනාධිපතිවරණයක් ගෙනාවා, ඊළඟට කලගෙඩි ලාම්පු සෙල්ලමක් ගෙනාවා, මැතිවරණ සිටීම ඇකිලෙව්වා, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රටේ නැති කරා, 83 කළු ජූලියක් කැන්දෙව්වා, පාවඩේ එළුවා, ගෙන්නුවා, පක්ෂ තහනම් කරා, 87 ඉන්දු ලංකා ගිවිසුම් ගැහුවා, පළාත් සභා ක්‍රමයක් ගෙනාවා, රජීව් ගාන්ධිලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අත කරකවලා අස්සම් ගත්තා, ඉන්දියන් හමුදාව ලංකාවට ගෙනාවා, 88 89ක් නිර්මාණය වුණා, ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසක් අපේ රට අහිමි වුණා, 17 අවුරුද්දක් ගියා, එක්සත් ජාතිපක්ෂ ගෙදර ගියා, තාම ආවේ නැ. අධික බලයක් අධික විනාශයකට පාර කැපුවා. අන්නේ අසුභවාදී ඉතිහාසයේ අසුභවාදී වර්තමානයක් අනාගතයක් කරන්න එපා කියලා ප්‍රකාශ කරනවා, ඉල්ලීම් කරනවා කියනවා මේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙස සමගී ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරිපතු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. කනගාටු කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයවත් ලබා ගන්න නොහැකි වුණා. අපිට ආරංචි වෙනවා තරුණ නායකයෙක්ට අලුතෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර දෙන්න සූදානම් කියලා. මම නම් හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට කටයුතු කරපු අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා වයස 53 තරුණ ජවයක් තියෙන නායකයෙක්. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි ලබා දී යුත්තේ. එහෙම නැත්නම් මේ ලක්ෂ 2000ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 25000කට වඩා අඩු වෙනවා ඊළඟ පළාත් සභා මැතිවරණයේ. අපි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දුන්නොත් අපි සමාජිකත්වයේ ලබාගෙන අපේ යලි පක්ෂය ගොඩනගා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ බාර ගන්නට කැමති? අනිවාර්යෙන්ම. කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරපුතුමාලගේ කැමැත්තක් තියෙනවද? නෑ, කරු ජයසූරිය මැතිතුමා පක්ෂ නායක හැටියට කෙටි කාලයක් මාස 6ක් වසරකට සීමා වෙලා ඒක නැවතත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දී යුතුයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ සම්බන්ධයෙන් උද්ගත වෙති අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට එහි නායකත්වය කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ජනබල පක්ෂයට මන්ත්‍රී ආසනයක් හිමිවීම මුල් කරගෙන මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හැම දිනාගේම දුකට කලකිරීමට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අපි ඉතාමත් කරුණාවෙන් කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සඳහා සහභාගී වන පාර්ශවවලට කරුණාකරලා භික්ෂුත්වය පෙරට යොමු කරගෙන සාමකාමීව බෞද්ධ න්‍යාය ධර්මයන්ට අනුව මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට කාරුණිකව සාවධානව ක්‍රියා කරන්න කියන ඉල්ලීමයි අපි සිදු කරන්නේ. ඇත්තෙම මේ ප්‍රශ්නේ 67-10ට සීමා වුණු ප්‍රශ්නයක් නෙවෙයි, සමස්ත බෞද්ධ සමාජයටම ගිහි පැවිදි හැම දෙනාටම බලපාන ප්‍රශ්නයක්. එයින් මේ කාතුලත් ඇති වෙලා තියෙන කලකිරීමක්, දුකක්, වේදනාවක්. අපි ඉල්ලා හිටිනවා සියලුම පාර්ශවයන්ගෙන් ඉවසීමෙන් යුතුව බල ලෝභය, බලකාමය කියන සංකල්ප අපි සපුරාම ප්‍රතික්ෂේප කරන දේවල්, ඒ අනුව භික්ෂුත්වයට, පරාර්ථයට, ධර්මානුකූල භාවයට මුල් තැන දීලා ක්‍රියාත්මක වුණොත් මේ ගැටලුවට ඉතාමත් ඉක්මන් විසඳුමක් ලැබෙනවා කියන බවයි අපේ අනුශාසනාව. ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්වනුව මෙරට සංවර්ධනය කරා ගෙන යාමට කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. එය අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ ජාතික ලැස්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අද පෙරවරුවේ නරහින්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනතාව තුනෙන් දෙකේ බලයක් දීලා තින ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. මම හිතනවා ඒ පිළිබඳ ප්‍රතිමාන ලොකුම කාර්යභාරයක් ප්‍රතිමාන ඉෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. රටවිනියෙන් හිතලා කල්පනා කරලා බලලා මේ රටේ අනාගතය ආර්ථිකමත් කරන්නට අපේ ජනාධිපති ගෝඨාභය මැතිතුමා අපේක්ෂා කරන විදිහට විනයගරුක සදාචාර සම්පන්න පිරිසක් ගොඩනැගීමට පමණක් නෙමෙයි ප්‍රතිමාන සවත්මාගේ ගේමේ කාර්යභාරයක් මාළ අපචාර කියන එකද බොහොම තදින් පැතිරියන තත්යකට අද පත් වෙලා තිබෙනවා. ඒක මං හිතනවා මේක මේ විදිහට යන්න ඉඩ දුන්නොත් අපේ රට විනාශයි. ඒකෙත් ඔබතුමා මං හිතනවා පාර්ලිමේන්තුවේ ලොකු හඬක් නගලා මේවත් කියන ඉතරලා සෞභාග්‍යමත් දැක්ම තවදුරටත් ක්‍රියාත්මක කරන්නට ඔබතුමාට සත්‍ය ධෛර්යය ආශිර්වාදයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අනුතුරුව එමහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපි හිතන්නේ නම් අපිට මේ ලැබිච්ච අවස්ථාව මහජනීතික වීමට ලැබිච්ච අවස්ථාව 1977 ඉඳන් සිදු වැරදි නිවැරදි කළා අලුත් ගමනකට අපේ මොබිම යොමු කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. මේ නව රජයේ කෙරෙහි ගොඩ අභිජනතුමාගේ නායකත්වයේ කෙරෙහි මහින්දගමතුමා කෙරෙහි ඒ පියදව තියෙන බලාපොරොත්තු විශ්වාසයන් ඒ ආකාරයටම සඵල කරන්න ලැබේවයි කියලා අපි එක හදින්ම ප්‍රාර්ථනා කරනවා. අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. අද දිනේ ප්‍රදේශ කිහිපයකින් නීති විරෝධී ගිනි අවි සහ ගංජා තොගයක් අතර ගොඩ ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
කෑගල්ල පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත ඊයේ සවස 4ට පමණ කෑගල්ල උඩමාගම ප්‍රදේශයේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සහ ඒට යොදන ජීවඋණ්ඩ 4ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. मे अतर कोट्टास अपराध विमर्शन एककय अंक एक वेत लैबुन तोरतुराक मत अपराध रसकट संबंध पुद्गलीन देदेनेकु पयागल प्रदेशे होटलेक रैंदी सिटियदी अत्तडंगुवट गेन तिबेनवा एम अवस्थावे ओउन संतके तिबी कडु देकक टी 56 उंड भाविता कल हैकी मेरट निष्पादित पिस्तोलयक अत्तडंगुवट गेन तिबेनवा නාවලපිටිය නගරයේ කේරළ ගංජා පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි තරුණයින් සිවුදෙනෙක් නාවලපිටිය පොලිසිය මගින් ඊයේ පස්වරුවේ සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවලපිටිය පොලිසිය දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන් සන්තකයේ තිබූ පැකට් කර අලෙවි කිරීමට සූදානම් කරන ලද කේරළ ගංජා ග්‍රෑම් 65ක් සහ සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් 34,500ක මුදලක්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පිටියේ පොලිසිය සඳහන් කළේ. තනමන්විල මූලස්ථාන පොලිසිය නිලධාරීන් විසින් තනමන්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ හදිසි වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වේලියෝයේ සිට තනමන්විල දක්වා ධාවනීය වූ ලංගම බස් රථයක් තුලදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර එසේ මියගිය පුද්ගලයා සතුව තිබූ බෑගයේහි වියලි ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව තනමන්විල මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. මේ අතර වලාන දූෂණ මර්ධන ඒකකයේ විසින් පානදුර නිව්ඩාව බොල්ගොඩ රක්ෂිතේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මත්පැන් මොරටුව පානදුර බණ්ඩාරගම යන ප්‍රදේශවලට බොල්ගොඩ ගඟෝස්සේ බොරුමගින් ප්‍රවාහනය කිරීමද සිදු කර ඇති බවයි. පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර මාවු අලෙවිකල පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටපත් සැකකරුවන් සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මාවු ග්‍රෑම් 25,000ක් සොයා ගැනීමටද සුරාබදු නිලධාරීන් සමත් වී තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරට රැගෙනීමට උත්සාහ කළ කහ කිලෝ 800කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මොහුදු මාර්ගයෙන් අනවසර පුද්ගලයන් මෙරටට සංක්‍රමණය වීම සහ නීති විරෝධී බඩු බාහිරාදිය මෙරටට ගෙනීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ අවධානයක් යොමු කර දිවයින වටා මොහුදු තීරයන්හි මුර සංචාර සිදු කරමින් සිටිනවා. එලෙස වයඹ නාවික විධානයට අනුයුක්තව නාවික හමුදාව විසින් නොරොච්චෝලේ දළුව වෙරළ තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් තුල සංගමා මෙරටට ගෙනීමට උත්සාහ කළ ගෝනිදා 4ක් තුල අසුරන ලද වේලි කහ කිලෝ 700කට ආසන්න ප්‍රමාණයක් සමග කල්පිටිය ප්‍රදේශයේ දින්ච වයස වර්ධු 25 58 අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙකු නාවික හමුදා බහරයට ගනු ලැබුවා. මේට අමතරව උතුරු නාවික හමුදා විධානයේට අනුයුක්ත නාවික හමුදා විසින් මන්නාරම වංකාලේ වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයකදීද වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි දෙකක් පරීක්ෂා කිරීමේදී එහි තිබී තෙත බර සහිත කිලෝග්‍රෑම් 107කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබුණා. PCR පරීක්ෂණ සඳහා වැයවන මුදල හරි අඩකින් අඩු කිරීමේ සහ කාලය පැය එකහමාරකට සීමා වන නවීන තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය සමත් වී තිබෙනවා. මෙම නව ක්‍රමවේදය අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු වුණා. නවීන තාක්ෂණ අනුකූලව PCR පරීක්ෂණයක් සිදු කිරීමේදී
අමාත්‍ය මහින්දා නන්දා ලුද්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගුණකර තිබූ නඩුවක සාක්ෂි විභාගය ඔක්තෝබර් මාස 5 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙටියාරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මහින්දා නන්දා ලුද්ගමගේ මහතා අධිකරණ යහමුවේ පෙනී සිටියේ නැහැ. අරුණියකගේ ගෙලකපා මරාදැමීමේ චෝදනාවට වරදකරු කිරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පඩමෙතිගේ මහතා විසින් මරණීය දඬුවම් නියම කර තිබෙනවා. බුද්ධික ලසන්ත කුමාර නැමැති 49 හැවිරිදි දෙදරුපියෙකුට මෙසේ මරණ දඬුවම අද නියම වුණා. 2010 වසරේ මාර්තු මාස 6 වනදා පන්නිපිටිය පරණ කොට්ටාව පාර පිහිටි දුම්රිය ගේට් වසරදී තියුණු ආයුධයකින් කපා කොටා නිර්මලා මානෙල් නන්දකීර්ති නැමැති 27 වන වියේ පසු වූ තරුණියක් ඝාතනය කළේයයි නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා. 2012 වසරේ වැලිකඩ බඳනාකාරයේ තුල ඇති වූ ගැටුම් වලින් සිරකරුවන් නැට දෙනෙකු ඝාතනය කළේයයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුවේ ප්‍රධාන විත්තිකරුවන පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද කොළඹ මහාධිකරණ යහමුවේ විත්ති කුඩුවේ සිට සිය විත්ති වාචකයේ ඉදිරිපත් කළා. ගිහාන් කුලතුංග ප්‍රදීප් හෙටියාරච්චි සහ මංජුල තිලකරත්න යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපොත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය සිදු කෙරුණා. මෙහිදී විත්තිකාර නියෝමාල් රංගජීව මහතාගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම ලබන 26 වෙනිදා තෙක් කල් තබනු ලැබුවා. ගෝවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පුල මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීම සඳහා අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. පසුගිය රජයේ කාලේ ක්‍රියාත්මක කරගෙන ආපු වැළපිළිවෙල. එතකොට මේ මම නවතපාපතිරය වුණාට පස්සේ මේ කටයුත්ත අලුතෙන් ආරම්භ කළා ගොඩනගන තමයි මේ ආය උත්සාහ කරගෙන ආවේ. එතකොට මේකේ මහා මුලකරු අර දේශපාලඥයාගේ සහෝදරයයි තවනිලධාරියෝ එකතු වෙලා තමයි මේ MM Pro app එක හඳුන්වලා දෙන්නේ. මේ එහෙන මම මේ සියලු දේවල් මාධ්‍යල නිකුත් කරනවා ඔප්පු කරගත්තු කරුණු කාරණා. එනියනවා මේ මොකද මේ පෞගිය දවස්වල මේ දාලා තිබ්බ ලොකු මුදලක් මංගොල්ල ගන්න හදනවා කියලා. එතකොට මේ පුද්ගලයා තමයි මේක අරගෙන ඇවිල්ලා මේ ගණන් හදාගෙන තුන වෙලිකු මෙච්චර ප්‍රමාණයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකෙන් රුපියල් 30ක මුදලක් එනවා කියලා කොටේෂන් එකක් ඉදිරිපත් කරනවා මම නමුත් මේ රුපියල් 30 කියන මුදලට එකඟ වෙන්නේ නැහැ මොකද මේ ආයතන නිලධාරි මණ්ඩලය සමන්විත කමිටි එකක් පත් කරනවා මේක පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒතොර ඒ කමිටි එකේ අධ්‍යයනයන් ඔස්සේ මේ දීපු කොටේෂන් එක සංශෝධනය කරන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ ඒක මුදල භාගිකින් අඩු කරලා නැවත ඉදිරිපත් කරනවා. මේකේ යම් කිසි පංචාවක් මේක තුල තියෙනවා කියලා අවබෝධ කරගන්න නිසා මම ඒ ක්‍රියාවලිය එතනින් නවත්තන්න කටයුතු කරනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුව පාසල් ආරම්භ කිරීමට සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
වාතුව ප්‍රදේශයේ පොහද්දර මුල්ල පාසල අසලදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් එක් ත්‍රිරෝද රථයක ගමන්ගත් අවුරුදු 8ක කුඩා දරුවෙක් සහ එම දරුවාගේ මව තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාතුහ පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. ऐतिहासिक महियांगण रजमा विहारे सह ऐतिहासिक महियांगण समन देवालय काबद्ध वार्षिक पवत्तुनु लबन एसल महापेराहर संधा कप सिटुवीम पसुगेदा सुब मुहतीन देवाल परिश्रेती सिदुकेरुणा ए महियांगण सुमन समन देवालय बसनायक निलमितु मावन नीतिज्ञ गयान हशिल हीनकेंद महतागे प्रधानत्वे බදුල්ල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙත අදුදැසන වෛද්‍ය වර්තා ලබා ගැනීමට පැමිණ සිටි පිරිස සහ එම ආයතනයේ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. ඒ මෙම ආයතනයේ වෙත වෛද්‍ය වර්තා ලබා ගැනීමට දින ගණනක් තිස්සේ පැමිණියද එම වර්තා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කෙසේ වෙතත් බදුල්ල පොලිසිය මැදිහත් වීමෙන් එම තත්ත්වය සමුතයකට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. प्रधान पुआत विकाशय अवसान तव तुनसुम पुआत दनगेनी मिड पिविसेंड लंकावे अंक एके सिंहल वेब अडविय www.siyathanews.lk अपगे वेब अडविय यानि थमेहु रात्रि 9:25ට ඔබට සුබ සන්ධ්‍යා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න वीडियो गाने मुलिन्न दानकान्न में मसीनों क्लिक करान्न।